තව කාරණාවක් කියන්න ඕන ජනාධිපතිවරයාගේ ඇත්තම් නිවේදන පිළිබඳ අපිට සෑහීමකටපත් වෙන්න පුළුවන් කමක් නැහැ. මෙරටේ ජනතාවගේ පරමාධිපත්‍ය බලය තමයි අයිතිය තමයි රටේ නායකයා වෙන්න පුළුවන් වෙන කවුරු හරි වරදක් කරනවා නම් ඒක පෙන්වා දීම භාෂණයේ අයිතිය. මොකද ජනාධිපතිවරයාට තුනින් දෙකේ බලයක් හිමි වෙච්ච පලයෙන් ජනාධිපති ධූරය දරන පලයෙන් එතුමාගේ ඇතැම් තීන්දුව తీරණ ඇතැම් පත්කිරීම පිළිබඳව මෙරටේ ජනතාවට අදහස් උදහස් පළ කිරීමට හැකියාවක් නැහැ කියලා මාධ්‍ය නිවේදන නිකුත් කිරීම ඇත්තටම ජනාධිපතිවරයාට තරම් උචිත නැහැ. අපි දකින්නේ ඒකේ අඩපාඩුවන් කිසිවක් නෙවෙයි. ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා පරිපාලකෙක් විදිහට දක්ෂ වුණාට මේ රටේ දේශපාලකෙක් විදිහට ඔහුට තියෙන අත්දැකීම් වල අඩුභාවය තමයි අපි දකින්නේ. ඒ නිසා මහින්ද රාජපක්ෂ වැනි පතාක දේශපාලන යෝධයෙක්ම තියෙන දේශපාලන සවිඥානීය ගෝඨාභය රාජපක්ෂ මහත්මයාට නැතිකම නිසා තමයි එතුමා එවැනි විදිහේ දුර්වල ගණයේ තීන්දු తీරණ ගන්නෙ. ඒ නිසා විසුවෙ විස්ත සංශෝධනය ගෙනල්ලා අගමැතිවරයාගේ බලතල අඩු කළා හෝ නොකළා හෝ අපි කරන යෝජනාව තමයි බොහොම ආදරෙන් ගෞරවෙන් මේ ආණ්ඩුව බලයට ගේන්න කටයුතු කරපු දරදී ඇදපු දුක් විඳ කෙරෙහිකම් වලට පරිගැනීම් වලට ලක් වෙච්ච මහා සංඝරත්නේ ජාතික සංවිධානයේ විදිහට අපි කියන්නේ ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාට තමන්ගේ ආත්ම ගරුත්වය හරි තමන්ගේ තනතුරේ ගරුත්වය හරි පිළිබඳ ගැටලුවක් ඇති කරගත යුතු වන්නේ නැහැ. මොකද තමාගේ වැඩිමහල් සහෝදරයා රාජ්‍ය අගමැතිවරයා එවැගේම රාජ්‍ය නායකත්ව දරපු කෙනෙක් මහින්ද රාජපක්ෂ මැතිතුමා. එනිසා එතුමාගේ දේශපාලන සවිඥානික භවෙන් එතුමාගේ දේශපාලන ඉවෙන් වැඩ අරගෙන ඒ ආභාසය අරගෙන ඒ සෙවණල් අරගෙන කටයුතු කරොත් ඔබතුමාට දේශපාලනික ගමනක් යන්න පුළුවන්. එසේ නැතුව අර දේශපාලනය වෙනුවෙන්ම නැත්තම් මැතිවරණයක් ඉලක්ක කරගෙනම නිර්මාණය කරපු අර වියත්මග වැනි සංවිධාන හරහා පත් කරගත්ත තමන්ගේ වටේ ඉන්න සහචරයන් කියන ගමන අපි හිතන්නේ නැහැ සුබ ගමනක් කියලා. ඒ නිසා බෞද්ධ උපදේශක සභාව තියෙනවා. ඔවුන් වරදාන වරප්‍රසාද වෙනුවෙන් මේ වැරදි පෙන්වලා දෙන්නේ නැහැ. ඒ නිසා තමයි මහා සංඝරත්නය විදියට ස්වාධීනව මේ වරද්ද වරද විදියට දකින අපි මේක පෙන්වලා දෙන්නේ. ඒ නිසා ඒසි වාහනෙන් ඇවිල්ලා බහැලා ඒසි කාමරයකට ගිහිල්ලා ඒසි හෝටල් වල රස්සීම් තියපු වියත්මක වැනි මේ සංවිධාන දැන් මේ වෙන විට කොහොමද මේ සංවිධානය නැත්තරමන තියලා ගිහිල්ලා ඔවුන් කෙලින්ම මහමැතිවරණයක් ඉලක්ක කරගෙන පාර්ලිමේන්තුවට ගිහිල්ලා ජාතික ලැයිස්තුවෙන් ගිහිල්ලා මැති ඇමතිකම් අරගෙන තනතුරු තාන්නමාන ගැනීම වෙනුවෙන් කටයුතු කරේ. ඒ වෙනුවෙන් ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාත් නියමින් සහ නියමින් උදව් උපකාර කළා. එසේ උදව් උපකාර කරමින් මේ සිංහල බෞද්ධ ඡන්ද මතය හදලා ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා මෙරටේ තනි සිංහල නායකයෙක් විදියට බලයට ගේන්නත් ඒ වගේම තුනෙන් දෙකේ බලයක් සහිත පාර්ලිමේන්තුවක් ලබා දෙන්නත් කටයුතු කරපු ජාතික සංවිධාන අලුයමලු කෙළපිඩක්සේ පැත්තකට විසි කරලා දාලා අර වියත්මක වැනි පොස්ට් සංවිධාන විදියට අටවගත්ත සංවිධාන හරහා ක්ෂණිකව මතුවෙච්ච චරිත තමන්ගේ වටේ තියාගෙන මේ යන ගමනක් අපි දකින්නේ. එනිසා මිලින්ද මොරකොඩ වැනි මේ රටට ද්‍රෝහී වෙච්ච ඒ වගේම දිත්තපුර වැසි භාවයේ තියෙන චරිත වලට ඉන්දියානු මහකොමසාරිස් ධූරයේ පරිත්‍යාග කිරීම ඒ වගේම තමයි මොහමඩ් අලි සබ්‍රිට අධිකරණ අමාත්‍ය ධූරය ලබා දීමේදී විශාල සමාජ විරෝධී මතයක් ඇති වුණා. හැබැයි මේ සමාජ විරෝධී මතයට දෙන ප්‍රතිචාරය තමයි ජනාධිපතිවරයා මෙන්න මේ කියන මාධ්‍ය නිවේදනය නිකුත් කළා. මට අපිට ඕන දේවල් අපි කරනවා ඒ වෙනුවෙන් අදහස් උදහස් දක්වන්න එපා කටවහගෙන පාඩුවේ හිටපල්ලා වැනි සොඳුරු විදියේ ආඥාව සොඳුරු විදියේ ත්‍රෙට් එකක් නිකුත් කරනවා මෙන්න මේ මාධ්‍ය නිවේදනය හරහා අපි ඒක දැඩිව හෙලා දකිනවා. ඒ නිසා අපි කියනවා ජනාධිපතිවරයාට සදාචාරාත්මක යුතුකමක් නැහැ එවැනි විදිහේ මාධ්‍ය නිවේදන නිකුත් කරන්න. මොකද රටේ නායකයා විවේචන බලාපොරොත්තු වෙන්න ඕන, විවේචන වලට අහුන්කම් දෙන්න ඕන, ජනතා මතයට අහුන්කම් දෙන්න ඕන. ඒකට කියනවා අවිරෝධතාවය. මේ අවිරෝධතාවය කියන ගුණය රාජ්‍ය නායකයෙකුට තියෙන්න ඕන. ඒක රාජ ධර්මතාවයක්. අවිරෝධතාවය පිළිගන්න බැරි රාජ්‍ය නායකයෙකුට රාජ්‍ය නායකයෙක් විදියට රටේ නායකයා විදියට සාර්ථක වෙන්න පුළුවන් කමක් නැහැ. ලෞතරා බුදුහාමුදුරු තුන් කල් දක්නා නුවණක් තියෙන තුන් ලෝකයට මත්ද වෙච්ච ලෞතරා බුදුහාමුදුරන්ට පුළුවන් වුණා නම් සමාජ මතයට අහුන්කම් දෙන්න. ඇයි ගෝඨාභය රාජපක්ෂ වැනි පෘථග්ජන පුහුදුන් රාජ්‍ය නායකයෙකුට අවනත වෙන්න බැරි?